තෙරුවන් සරණයි සියලු දෙනාටම ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා පින්කම් මාලාවේ අද දින ධර්මදේශනාව පැවැත්වීම සඳහා කරන ලද ආරාධනාව පිළිගනිමින් අප කෙරෙහි කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුව මෙම දම් සභා මණ්ඩපයට වැඩවදාළ පින්වත් ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන බලංගොඩ ධම්මහදය ආරාණ්‍ය සේනාසනාධිපති නම කියන්න අවසරයි පූජනීය පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේව පාද නමස්කාර පූර්වකව ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාව සඳහා සදැති දායකත්වය අද දිනෙහිද දරනු ලබන්නේ එංගලන්තයේ පදිංචි චාන්දනී කළුගම්පිටිය පින්වත් මහත්මිය විසිනි. එසේනම් ගෞරවනීය දේශකයාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් මෙතැන් පටන් ධර්මදේශනාව පැවැත්වීම සඳහා ඉමහත් ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේට ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂේ සත්පුරුෂ පින්වත්නි, අද දවසට නියමිත ධර්මානුශාසනාව සඳහා පින්බර දායකත්වය දරනු ලබනවා ලන්ඩන් නුවර සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන දායකාවක් විදිහට කටයුතු කරන ඒ පින්වත් චාන්දනී කළුගම්පිටිය ඒ මහත්මිනිය විසින්. එතුමිය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අපවත්වී වදාළ ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද කරන්නට, එහෙම නැතිනම් විශේෂයෙන්ම ඒ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා ඒ සිදු කරගෙන යන බෝධිසම්භාර ධර්මයන් සඳහා මේ පින්කමත් ආශිර්වාදයක් විදිහට පුණ්‍යානුමෝදනාවක් විදිහට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලන්ඩන් නුවර සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ මේ වන විට කටයුතු සිද්ධ කර ගනිමින් වැඩවාසය කරන ගෞරවනීය මඩුගල්ලේ මහානාම ස්වාමින් වහන්සේටත්, ඒ වගේම අපරැක්කේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරනවා ඒ ලන්ඩන් නුවර සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේම බොහෝ කටයුතු වලට සම්බන්ධ වෙලා ඒ දායකත්වයන් දරමින් කටයුතු කරන ඒ සුජිත් ඉසානායක ඒ මහත්මාණන්ගේ ඒ උපන්දිනය, එහෙම නැතිනම් ඒ ජන්මදිනය ඒ දෙන්නට යෙදුනා නොවැම්බර් මාසේ පළවෙනිදාට. ඉතින් එතුමාටත් ආශිර්වාද කරන්නට මේ පින්කමේදීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගොන් රත්නායක මහත්මා, දොර රත්නායක ඒ මැතිණිය, ඒ වගේම මధుරිකා මහත්මිය ඇතුළු මේ පින්කමට සම්බන්ධ වෙන උදව් වෙන තාක්ෂණික සපේ පහසුකම් සපයන්නේ සියලු දෙනා ඇතුළු ඒ ගිහි පින්වත් හැම දෙනාටමත් මේ පින්කමේදී ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඒ කෙටියෙන් මතක් කළේ
ඒ දායකත්වයේ පිළිබඳව ඒ අරමුණු පිළිබඳව අපි ධර්මදේශනාව අවසානයේදී ඒ පිළිබඳව නැවත සිහිපත් කරලා ඒ පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ හැමදෙනාම තුන්ලවක් සැනසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විදක් පණිවිඩයක් ජීවිතයට එකතු කර ගැනීමේ උදාර චේතනාව මුල් කරගෙනයි මේ ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. තමන්ගේ කායිකව බොහොම විවේකයෙන් කය බොහොම තැම්පත්ව ඉන්නවා වගේ තමන්ගේ මේ හිතේ නොයෙකුත් අරමුණු සිහි කරමින් බණ අහන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා හිතේ නොයෙකුත් අරමුණු වලට දුවන්න දෙන්නේ නැතුව හිත එකෙල්ලේ තබාගෙන මේ කියන දහම් කරුණු පිළිබඳව හොඳට හිත යොමු කරගෙන එහි අර්ථය තමන්ගේ ජීවිතයට වැටහෙන විදිහට ධර්ම ශ්‍රවණය කරන්නට කියලා මුලින්ම සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධර්මයේ තුල යථාර්ථය තේරුම් ගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ඊට අනුව අපේ ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නයි අද දවසේ සූදානම. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන එක අති දුර්ලභ අවස්ථාවක්. මනුස්සයෙක් වෙලා උපදින එකත් අති දුර්ලභ අවස්ථාවක්. ඒ මනුස්සයන් අතර ශ්‍රේෂ්ඨත්වයටම පත් වෙන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන්නේ අති දුර්ලභ අවස්ථාවක්. අපි උදාහරණයකට මේ කතාව මම නිතර මතක් කරන කාරණයක්. නමුත් ඔබට නැවත මම මතක් කරන්නේ උදාහරණයක් විදිහට අපි හිතලා කල්පනා කරලා බැලුවොත් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාර පුරණ අවධිය ගත්තහම නියත විවරණ ලබන තැනේ ඉඳන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන තැන දක්වා ගත කරන ලද ගෙවා දමන ලද කාලය සාරාංශකීය කල්පලක්ෂයක් කියලා පැහැදිලි කරනවා. අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට පෙරම් පුරලයි නියත විවරණ ලැබපු දවසේ ඉඳන් පෙරම් පුරලා තමයි මේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ සුමේද තාපසතුමා විදිහට ඒ ලැබපු නියත විවරණයෙන් අනුතුරුව ගෞතම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොත දක්වා ඒ ගත කරපු කාල පරාසය තුළ නියත විවරණ ලැබලා තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 24 නමකගේ. ඒකයි අපි ඒ සූවිසි විවරණ කියලා හඳුන්වන්නේ. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙත් මහා කල්පයක් නිසා ඒ කල්පය තුල පහළ වුණ බුදුරජාණන් වහන්සේලා 4 නමක් වැඩි හිටියා. සන්නංකර, මේදංකර, සරණංකර, දීපංකර කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 4 නමක් වැඩි හිටියා. නමුත් ඒ 4 වෙනියට වැඩි හිටපු දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපමහා බෝසතාණන් වහන්සේ මේ නියත විවරණයන් ලබන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලා ඉතුරු තුන්නමත් ඇතුළත්ව ගෞතම බුදුරජාණන් වහන්සේත් එකතු කළාම තමයි අපි බුදුරජාණන් වහන්සේලා 28 නමක් ගැන කතා කරමින් වන්දනාමාන කරමින් ඒ දානාදී පින්කම් සිද්ධ කරගන්නට අවස්ථාව යොදාගන්නේ බුදුරජාණන් වහන්සේලා 28 නමක් පිළිබඳව. මේ 28 නම දෙනා වහන්සේලාම
අපි හිතමුක මේ කල්පය අසංකේය හතරත් කල්ප ලක්ෂය ඇතුළත පහළ වුණා කියලා. මේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා එක කල්පයකට එක බුදුරජාණන් වහන්සේ නමක් ගානේ වෙන් කළත් මේ වෙනකොට පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා 28 නමක් නිසා මේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂය පුරාවට බලන්න ඔබ හිතලා පහළ නොවිච්ච කාලේ කොච්චර වැඩි ඇද්ද කියලා. අසංකේය හතරකුත් මේ කල්ප ලක්ෂයෙන් 28ක් අඩු කරලා බලන්න කොච්චර සංඛ්‍යාවක් බුද්ධ ශූන්‍ය කාල තිබිලා තියෙනවද කියලා. ඒසා විශාල දීර්ඝ කාලයක පරාසයක් අපිට හම්බ වෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ නොවන කාල හැටියට. ඒ නිසා ඔබත් මමත් අපි හැම දෙනෙක්ම වාග්යවන්තයි පින්වන්තයි. ඒ වගේ දුර්ලභව ලැබෙන සම්මා සම්බුද්ධත්වයකට පත්වෙච්ච කාලයක යුගයක අපේ උප්පත්තිය ලබන්නට. බුදුරජාණන් වහන්සේ 15 වෙන කල්පයේ ගත්තහම සිදුහත් කුමාරයා විදිහට උප්පත්තිය ලැබලා වැඩිලා වයස අවුරුදු 35ක් ගත වෙන තැන තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවට පෙර අතුව ගත්තහම මේ කල්පයේ තුලත් බුදුරජාණන් වහන්සේ නමකගේ පහසක් ලැබෙන්නේ නැති කාලය අති දීර්ඝයි මේ කල්පේ ගත්තා. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට ධර්මයේ දේශනා කරලා ඒ දේශනා කරන්නට යෙදුන ධර්මය අනුගමනය කරලා මහා සංඝරත්නයක් මේ ලෝකෙට බිහි වෙනවා. මේ සංඝ ශාසනයක් ලෝකෙට බිහි වෙලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පණිවිඩය ලෝකයට බෙදමින් ලෝකයාට ඉදිරිපත් කරමින් විශාල පිරිසකට සිත සාන්තිය යහපත සලසලා දුකෙන් මිදෙන වැඩපිළිවෙලක් පනවනවා. මේ ශාසනයත් අතුරුදහන් වීම සිද්ධ වෙන කාලයක් අනාගතයේදී පහළ වෙනවා. ශාසනය අතුරුදහන් වුණාට පස්සේ ආය නැවත බුදුරජාණන් වහන්සේගේ මේ පණිවිඩය සමාජගත වෙන වැඩපිළිවෙල නතර වෙනවා. එවනම් ඉන් පස්සෙත් මේ ධර්මය අහන්නට දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ බොහොම සීමිත කාලයක් ශාසනයේ පවතින කාලය තුල විතරයි අපිට මේ ධර්මයේ තුල කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ නමක් දුර්ලභව පහළ වෙන මේ කල්පයේ ඒ කල්පයේ පුරාවට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. බොහොම සීමිත කාලයක් විතරයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සීමිත කාලය තුල කල්පනා කරලා බලන්න මේ ධර්මයේ හැම කෙනෙකුටම තේරෙනවද කියලා. මේ බුද්ධෝත්පාද කාලයක ශාසනයක් පවතින කාලයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ කාය පිරිනුවම් පෑවත් තාම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ධාතු පරිනිර්වාණයක් සිද්ධ නොවි පවතින තාක්කල් මේ ධර්මයේ තාම ජීවමානයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තාම ජීවමානයි. එහෙමනම් තාම සංඝයා ජීවමානයි. මේ තුනුරුවන් ජීවමාන වෙනවා මේ ලෝකේ තාම. එහෙමනම් මේ කාලය තුල පහළ වෙන සියලුම සත්වයන්ට ධර්මය අවබෝධ වෙනවද? ඒත් නැහැ. ඒ සියලුම සත්වයන් අතර මිනිස්යන්ට සියලුම මිනිස්යන්ට ධර්මය අවබෝධ වෙනවද? ඒත් නැහැ. ඒ අතර අපි වෙන් කරනවා බෞද්ධයන්ටයි මේ ධර්මය කියලා. සියලුම බෞද්ධයන්ටත් මේ ධර්මය අවබෝධ වෙනවද කියලා බලන්න. අද බෞද්ධ සම්ප්‍රදාය තුල නොයෙකුත් පැතිවලට බෙදිලා ධර්මයන් වලට නොයෙකුත් අර්ථයන් සපයමින් විශාල පිරිසක් බෙදිලා ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපෝ නිවැරදි අර්ථය තේරුම් බේරුම් කරගන්න බැරුව විශාල පිරිසක් මම්මුලා වෙලා සිටිනවා. එහෙමනම් බෞද්ධයි කියලා කිව්වට සිළුම බෞද්ධයන්ටත් මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒ අතරින් බොහෝම අතලොස්සක් බොහෝම සුළු පිරිසකට තමයි මේ ධර්මයේ උණුසුමවත් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ ටික මතක් කළේ මේ ධර්මය අවබෝධ කරගන්න මොනතරම් දුෂ්කර කාරණයක්ද ඒ වගේම මොනතරම්
පිනක් තිබිය යුතුද කියන එක පිළිබඳව පැහැදිලි කරා. ඉතින් අපි බෞද්ධයන් හැටියට විශේෂයෙන්ම ථේරවාද සම්ප්‍රදාය හැටියට අපි බොහෝ පින්වන්තයි අපිට ත්‍රිපිටකය ඇසුරු කරන්න ලැබෙනවා. ත්‍රිපිටකයෙන් අපිට කරුණු කාරණාවන් පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පිළිබඳව තියෙන අර්ථයන් තවත් වැඩි විස්තර වශයෙන් අපිට දැන කියා ගන්නට පුළුවන් අටුවාව ටීකාව තිබෙනවා. මේ විදිහට ධර්මයේ පිළිබඳව ගවේෂණයක් කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට දහම් වචනයක් වචනයක් ගානේ අර්ථයන් සපේමින් ඒ අර්ථයේ ජීවිතය තුළ යථාර්ථයක් බවට පත් කර ගනිමින් දහමයි ජීවිතයයි දෙකම එකක් බවට පත් කරගත දවසටයි අපි ධර්මයේ තුළ ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඉතින් අද මේ දේශනාවේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන අවස්ථාව පැහැදිලි කරගන්නයි. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවේ ස්වාමින් වහන්සේලාව ආමන්ත්‍රණය කරනවා, ඉන්න පිරිස ආමන්ත්‍රණය කරනවා මහණෙනි කියලා. ඒ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පිරිස භාග්‍යතුන් වහන්සේට ප්‍රතිඋත්තර සපයනවා, ගෞරවනීය භාග්‍යතුන් වහන්සේ කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පුතක්ජනයාගේ ස්වභාවය බෙදලා පෙන්නනවා. ඒ අශ්‍රුතවත් පුතක්ජනයාගේ ස්වභාවය බෙදන තැන ඒ සූත්‍ර ධර්මයේ අශ්‍රුතවත්තු සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා, මහණෙනි නූගත් පුහුදුන් තෙම. නූගත් පුහුදුන් තෙම කියලා කියන්නේ මේ අශ්‍රුතවත් පුතක්ජනයාට කියන නම. එහෙම නැතිනම් ධර්මයක් අහලා නැති, එහෙම නැතිනම් ඒ ධර්මදර, එහෙම නැතිනම් ධර්මයන් දන්න ව්‍යක්ත විසරද ධම්මානුධම්ම ප්‍රතිපන්න වූ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු නොකරපු අනුවණ වූ පුද්ගලයෙක් ඉන්නවනම්, මෙන්න මේ අනුවණ වූ පුද්ගලයා සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ මේ ශරීරයේ පිළිබඳව උකටලී වෙනවා කියලා කියනවා. කම්මැලි බවට, එහෙම නැතිනම් උකටලී වෙනවා. ඒ පිළිබඳව වැඩි නැඹුරුතාවයකටපත් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ, නොවැළෙන සුළු ස්වරූපයටත්පත් වෙනවා. ඒ වගේම මිදෙන ස්වභාවයටත්පත් වෙනවා. උකටලී වෙනවා, නොවැළෙනවා, ඒ වගේම මිදෙනවා. මිදෙන්න කැමැති බවක් ඇති වෙනවා. ඒ කවර හේතුවක් නිසාද කියලා පෙන්නනවා. මෙන්න මෙතන මේ කතා කරන කාරණේ තව ටිකක් අපි විස්තරාත්මකව තේරුම් ගන්නට ඕන. මේ කියන්නේ අශ්‍රුතවත් පුතක්ජනයා ගැන. ධර්මයක් අහලා නැති, එහෙම නැතිනම් ධර්මයක් පිළිබඳව දන්නා වූ කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුරක් නොලබපු පුද්ගලයෙක් පිළිබඳවයි මේ කතා කරන්නේ. ඒ කෙනාගේ ස්වභාවය මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වුන මේ කය පිළිබඳව වැඩි උනන්දුවක් නැතුව යනවා. උකටලී බවකට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ කය පිළිබඳව නොවැළෙන ස්වභාවයකටත් පත් වෙනවා. ඒ වගේම ඒ කයෙන් මිදෙන්න කැමති බවකුත් ඇති කරගනු ලබනවා. මේක කියවපුවාම, මේ කාරණේ කිව්වහම ටිකක් මේ වැරදිලාවක්ද මේ කිව්වේ? මේ කතා කරන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ගැන නෙමෙයි. මේ කතා කරන්නේ අශ්‍රුතවත් පුතක්ජනයා පිළිබඳවයි. අශ්‍රුතවත් පුතක්ජනයා කොහොමද මේ කය ගැන උකටලී වෙන්නේ? මේ කය පිළිබඳව නොඇලී ඉන්නේ? මේ කයෙන් මිදෙන්නු කැමැත්තක් ඇති වෙන්නේ? මේක ටිකක් වැරදිලාවත් ලියවෙච්ච කාරණාවක්ද? එහෙම නැතිනම් මේක මේ වැරදීමකින් ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරන අදහසක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්
ඒක ඇත්තටම එහෙම හිතන එක සාධාරණයි. මොකද මේ සූත්‍රය කියවනකොට මටත් එහෙම හිතුණා. ආපෞසරයක් මන් ටිකක් ඇස් දෙක පියදාලා බැලුවා මේ කතා කරන්නේ නෝගත් පුහුදුන් කියන වචනේමද තියෙන්නේ කියලා පාලි පැත්තෙනුත් බැලුවා. බලනකොට මේ ඇත්තටම වැරදිලා නෙමෙයි. මේක අවසානේ දක්වා කියවනකොටයි තේරෙන්නේ මේ කියලා තියෙන්නේ මේ තරම් ගැඹුරු කාරණාවක් කියන එක. ඒ නිසා ඔබත් කලබල වෙන්නට අවශ්‍ය නැහැ. මේ කියන්නේ අසෘතවත් පුත්‍රජනිය ගැනමයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා ඒකට හේතුව මොකක්ද කියලා. ඒ කවර හේින්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මහණෙනි, මේ සතර මහා ධාතුවෙන් සකස් වුන මේ ශරීරය වැඩෙන ස්වභාවයෙන්ුත් යුක්තයි, පිරිහෙන ස්වභාවයෙන්ුත් යුක්තයි. ඒ විතරක් නෙමෙයි, මේ සතර මහා ධාතුන්ගෙන් හට ගැනීම ස්වභාවයෙන්ුත් යුක්තයි, බිඳ වැටීම් ස්වභාවයෙන්ුත් යුක්තයි. මෙන්න මේ ස්වභාවය නූගත් පුහුදුන් තෙම එහිලා උකටලී වෙනවා. ඒක දැකලා උකටලී වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒක දැකලා නොඇලෙනවා. ඒ වගේම ඒක දැකලා ඉන් මිදෙන්න කැමති වෙනවා. දැන් මේ කිව්ව ගමන්ම අපිට හරි ගැටලුවක්. මේ නූගත් කෙනෙක්, එහෙම නැතිනම් පුහුදුන් කෙනෙක්, අසෘතවත් පුතග්ජනේ, මේ කෙනා ධර්මයක් අහලා ධර්මයක් දැකලා, එහෙම නැතිනම් ධර්මයක් දන්න කෙනෙක්, ඇසුරු කරපු කෙනෙක් නෙමෙයි. එහෙමනම් කොහොමද මේ කෙනාට මේ විදිහේ ස්වභාවයකට පත් වෙන්නේ? මේ ටික ගැන අපි ටිකක් දීර්ඝව විමසලා බලමු. අපි හිතමු බෞද්ධ වේවා අබෞද්ධ වේවා, මං අබෞද්ධ කියන වචනයට අන්‍ය ආගමික සියලුම දෙනා ඇතුළත් කරනවා. අබෞද්ධ හෝ බෞද්ධ කියන මේ හැම කෙනෙකුටම මේ කයේ ස්වභාවය වෙනස් වෙන ස්වභාවයේ නොතේරෙනවද? මේ කයට පත් වෙන ස්වභාවයේ නොදැනෙනවද? කුංචිම දරුවාගේ ඉඳන් තරුණයෙක් දක්වා මේ කය වෙනස් වෙච්ච වෙනස් වීම මේ ලෝකේ ඉන්න ඕනෑම මිනිසෙකුට තේරෙන කාරණයක්. ඒක අමුතුවෙන් හිතලා කල්පනා කරලා ගන්න ඕන කාරණයක් නෙමෙයි, දැක්කහම තේරෙනවා. ඒ නිසා ඕනෑම ආගමික දර්ශනයක් දරන ඕනෑම කෙනෙකුට සමහර වෙලාවට පොඩි දරුවෙක් තව අවුරුදු කීපකින් දැක්කහම ඒ රූප ස්වභාවය ගැන කතා කරනවා. කලින් හිටියට වැඩිය දැන් ටිකක් උස් මහත් වෙලා, එහෙම නැතිනම් පාට වෙලා, අපි හිතමු කළු වෙලා හෝ සුදු වෙලා හෝ ඒවා, කාය ශක්තිය දැන් වැඩි වෙලා කියන එක පේනවා. කය ස්වභාවය දැක්කහම මේ විදිහේ කතා බහ කරන්න පුළුවන් ඕනෑම පුත්තර්චන කෙනෙකුට. ඒ අය මේ ස්වභාවය හඳුනනවා. ඒ විතරක් නෙමේ, මේ කය තරුණ බව ටික ටික ගිලිහිලා වයසට යනකොට මේ කය වැහැරෙන ස්වභාවයට පත් වෙනවා. අර තිබුණ ලස්සන ස්වභාවය, පිරිපුන් ස්වභාවය ටික ටික වියකිලා දියවිලා යනවා. මේ ස්වභාවය දකින්න පුළුවන් අන් අයට, අන් අයත් දකිනවා. ඒ නිසා කතා කරනවා දැන් වයසට ගිහිල්ලා, එහෙම නැතිනම් දැන් කාය ශක්තියෙන් කිරිහිලා, දැන් මේ හැම රැලි වැටිලා, එහෙම නැතිනම් මේ කයේ ස්වභාවය දැන් අර කලින් තිබුණට වඩා ලොකු වෙනස් වෙලා, කෙස් ටික පැහිලා සුදු වෙලා, දත් ටික හැලිලා, ඇස් පෙනීමේ අඩුපාඩු ඇවිල්ලා, මේ විදිහේ කන් ඇහිීමේ දෝෂ ඇවිල්ලා, මේ විදිහේ කයේ ලොකු වෙනස්කම් ගණනාවකට ලක් වෙනවා. මේක අන්‍ය ආගමිකයටත් දකින්න පුළුවන්කම තියෙනවා. බෞද්ධ අයත් දකිනවා, අන්‍ය ආගමික අයත් දකිනවා. එහෙම දකිනකොට යම් කෙනෙකුට තරුණ කාලේ, එහෙම නැතිනම් මැදි වයසේදී මේ කය පිනවමින් කය කෙරෙහි තිබුණ නැඹුරු භාවය ටික ටික අඩු වෙලා යනවා. දැන් කය ගැන වැඩි උනන්දුවක් නැහැ. උකටලී භාවයට පත් වෙනවා. දැන් මේ කය නඩත්තු කරන්න, මේ කය ගැන වැඩිපුර හොයලා ඒ ගැන වැඩි අවධානය යොමු කරන්න කාලය නැහැ මේ කෙනාට.
ඒ ගැන හැඟීමක් නෑ මේ කෙනාට. උකටලීභාවයකට පත් වෙනවා. ඒ වගේම අර කලින් මේ කයේ තිබුණ පිරිපුන් ස්වභාවය ඒ තිබුණ ලස්සන ස්වභාවයට බොහෝසේ ඇලුම් කරමින් ඒ කෙරෙහි වර්ණනා කරමින් ඒ පිළිබඳව සමහර විට මාන්නයක් පවා ඇති කරගෙන තමන් ලස්සනයි කියලා ඒ තිබුණා වූ ස්වභාවය ටික ටික අඩු වෙලා යනවා මේ කයේ තියෙන පිරිහීම ස්වභාවය මුල් කරගෙන. එතකොට ඒ කෙරෙහි තිබෙන ඇලෙන ස්වභාවය ටික 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 අඩු වෙලා නොඇලෙන ස්වභාවයකට පත් වෙනවා. දැන් මේක නඩත්තු කරන්න, මේක පවත්වාගෙන යන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා කෙනෙකුට හිතෙනවා මේක අතහැරලා දැම්ම නම් හොඳයි, මේක වැඩක් නෑ, දැන් මේක දිරලා ගිහිල්ලා මේ කය දැන් වැඩකට නැති කයක්, මේකෙන් මිදෙන්න තියනවා නම් කොච්චර දෙයක්ද කියලා සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේක බෞද්ධ අබෞද්ධ කියලා ભેදයක් නැහැ. ඕනෑම පෘථග්ජන මට්ටමේ කෙනෙකුටවත් මේ ස්වභාවය හිතෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. මේක ධර්මයේ පිළිබඳව මනා අවබෝධයක් ලැබපු කෙනෙකුට හිතෙන ස්වභාවය නෙවෙයි මේ කියන්නේ. එහෙම නොමැති කෙනෙකුටත් මේ සතර මහා ධාතු රූපයේ පිළිබඳව ඔන්න ඔය විදිහේ දැක්මක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම වෙන්න හේතුව තමයි පෙන්වන්නේ මේ සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච මේ ශරීරය පිරිහීමකටවත්, එහෙම නැතිනම් බිඳවැටීමකට, වෙනස් වීමකට ලක් වෙනවා. නිරන්තරයෙන් මේ කයේ තියෙන ස්වභාවය පිරිහිලා පිරිහිලා ගිහිල්ලා මේ වෙනසකට භාජනය වෙන්නකොට අන්න ඒ කය කෙරෙහි තිබුණා නම් යම් විදිහේ බැඳීමක්, ඒ බැඳීම ටික 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 අඩු වෙලා යනවා. ඒ කය පිළිබඳව යම් උනන්දුවක් තිබුණා නම් ඒ උනන්දුව අඩු වෙලා උකටලී භාවයට පත් වෙනවා. මේ කය මුල් කරගෙන මේ කයත් එක්ක යම් මට්ටමක පැවැත්මක් තිබුණා නම් අර වෙනස් වීම දකින්නකොට, එහෙම නැතිනම් ඒකේ ස්වභාවයෙන් ඒ විදිහට විනාශ වෙලා යන ස්වභාවයේ දකින්නකොට ඒ පැවැත්මට කැමති නැති වෙනවා. මොකද ඒ වෙනකොට මේ කයේ තියෙන අබල දුබලතාවයට කැමති වෙන්නේ නැහැ. මේක අවබෝධයෙන් දකින දැක්මක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරන්න ඕන නිසායි ආශෘතවත් පුතක්ජනයාත් මේ විදිහට උකටලී වෙනවා, නොඇලීමකට ලක් වෙනවා, ඒ වගේම මෙයින් මිදුණනම් හොඳයි කියන අදහසක් හිතේ උපදිනවා කියලා පෙන්වනවා. බලන්න මේ කියන කාරණාව කොච්චර ගැඹුරුද, කොච්චර අර්ථාන්විත වූ කාරණාවක්ද කියන එක. අපිත් වර්තමානයේද ධර්මයේ තුල ඉඳගෙන අනිත්‍ය දකින්නවා කියලා, එහෙම නැතිනම් ධර්මයේ දකින්නවා කියලා, මේ වයසට ගියාම කෙස් ටික සුදු වෙන එක පිළිබඳව වෙන්න පුළුවන්, දත් ටික හැරෙන එක ගැන වෙන්න පුළුවන්, මේ විදිහේ කාරණා ටිකකින් නම් අපි බැහැර සිදුවීම් ටිකක් මුල් කරගෙන නම් අපි ධර්මය අවබෝධ කරගත්තා කියලා කල්පනා කරන්නේ ඒ ගැන නැවත වාරයක් හිතන්නට වෙනවා මේ කියන උත්තරෙත් එක්ක. ඊළඟට පෙන්වන උත්තරේ ඔබට පැහැදිලි කරගත්තාම තේරෙවි ලොකු වෙනසක් මේ කියන අර්ථය තුළ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ විදිහේ පෘථග්ජන කෙනෙක් රූපයේ පිළිබඳව මෙහෙම කලකිරුණාට, උකටලී වුණාට, නොයලීමකට කැමති වුණාට, මිදෙන්න කැමති වුණාට මේ සිත පිළිබඳව, එහෙම නැතිනම් සිත, මනස, විඥානය කියන මේ නාම ධර්මයන් පිළිබඳව අනුවන පුහුදුන් පුද්ගලයා, එහෙම නැතිනම් පෘථග්ජන කෙනෙක් කලකිරෙන්නට නොසමත් වෙනවයි කියලා. රූපය පිළිබඳව කලකිරුණට, රූපයෙන් මිදුණා නම් හොඳයි කියලා හිතුණාට, නොඇලීමක් තිබුණා නම් හොඳයි කියලා හිතුණාට, නාම ධර්මයන් පිළිබඳව මේ කෙනාට එහෙම කලකිරෙන්නට හේතු දෙන්නේ නැහැ කියලා පෙන්නනවා. කලකිරෙන්නට නොසමත් වෙනවා, නොඇලෙන්නට නොසමත් වෙනවා, ඒ වගේම මිදෙන්නට නොසමත් වෙනවා. ඒ කියන්නේ මේ නාම ධර්මයන්ගේ ස්වභාවය දැකලා
එයින් කලකිරීමකට පත්වෙන්නට හෝ එයින් නොඇලීමකට පත්වෙන්නට හෝ එයින් මිදීමකට පත්වෙන්නට හෝ සමත් වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒකට හේතුවත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පුහුදුන් පුද්ගලයා බොහෝ කාලයක් මුළුල්ලේ මේ මගේ මම මගේ මගේ ආත්මය කියන මේ තණ්හා දිට්ඨි මාන වශයෙන් ගත්ත මේ කෙලෙසෙන් මේ කය ඇසුරු කරගෙන ජීවිතේ පවත්වගෙන ගියාට මේ කයෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගත්තට මම මගේ ආත්මය කියන මේ හැඟීම පිළිබඳව දැනුවත් වීමක්වත් ඒ පිළිබඳව ගවේෂණය කිරීමක්වත් සිද්ධ කළේ නැති නිසා මේ කෙනාට නාම ධර්මයන් ටික ප්‍රකට වෙන්නේ නැහැ. නාම ධර්මයන්ගේ ස්වභාවය ප්‍රකට වෙන්නේ නැහැ. නාම ධර්මයන් පිළිබඳව මනාව වැටහීමක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ කතා කරන්නේ අශෘතවත් පුතච්චනය පිළිබඳව. ඒ නිසා මේ කෙනා රූපය අතහැරියත් රූපයෙන් මිදෙන්න කැමති වුණත් රූපය පිළිබඳව උකටලීභාවයට පත් වුණා. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම ධර්මයන් පිළිබඳව එහෙම අල්ප මාත්‍රයක හෝ උකටලීභාවයකට නොඇලීමකට ඒ මිදීමකට අල්ප මාත්‍රයක චේතනා සිතුවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒකට හේතුව තමයි දිගින් දිගට මේ හිතේ පැවතිච්ච කෙලෙස් ධර්මයන් ආශ්‍රව ධර්මයන් නිසා රූපේ පැත්තටම නැඹුරු වෙලා රූපේ පැත්තම ජීවිතය කරගෙන තිබුණ නිසා ඒ පිළිබඳව දැක්මක් තිබුණට නාම ධර්මයන් පිළිබඳව දැක්මක් නැහැ කියලා පෙන්නනවා. ඒකට පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊළඟ කාරණාවේදී ඇසූ පිරූ තැන්නදී පුහුදුන් පුද්ගලයා අශෘතවත් පුතක්ජනයා මෙන්න මේ සතර මහා ධාතුන් කෙරෙහි හටගත් මේ ශරීරය ආත්මේලා ගන්නවා කියලා පෙන්නනවා. සක්කාය දිට්ඨිය පිළිබඳවයි මේ කතා කරන්නේ. මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච මේ කය ආත්මේලා සලකනවා. ආත්මේලා සලකනවා කියලා කිව්වහම ආකාර හතරකින් ආත්මේලා සලකන්න පුළුවන්කම තියෙනවා. මේක සක්කාය දිට්ඨිය පිළිබඳව දේශනා කරන ලද දේශනාවල පැහැදිලි කරලා තිබෙනවා. ගෞරවනීය අපේ මහා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ දේශනා කරන්නට යෙදෙන සූත්‍ර ඒ දේශනාවලද මේ පිළිබඳව වඩාත් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එතනදී මේ රූපය ආත්මයේ වශයෙන් ඒ වගේම මේ ආත්මයේ රූපවත් වෙච්ච එකක් විදිහට ආත්මයේ රූපයට බැසගෙනත් රූපය ආත්මයට බැසගෙනත් කියලා මේ විදිහට අර්ථය හතර ආකාරයකින් පෙන්වන්න පුළුවන්. මේ රූපේ සම්බන්ධ කරගෙන ආත්මේලා සලකන වැරදි දැකීම් හතරක් තිබෙනවා. මේ වැරදි දැකීම් හතරෙන් එකක් හෝ මුල් කරගෙන මේ කෙනාට හිතෙනවා මේ සතර මහා ධාතුයෙන් හටගත්ත මේ ශරීරයත් ඒ වගේම ඒ තුල ඉඳගෙන හිතන කල්පනා කරන මේ ආත්මීය හැඟීමත් මේ එක දිගටම පවතිනා වූ සිද්ධියක් කියලා. ආත්මය කියන එක දිගට පවතින සිදුවීමක් කියලා. ඒ නිසා මේ ආත්මෙහිලා එහෙම නැතිනම් නාම ධර්මයන් කෙරෙහි අර කැඩෙන බිඳෙන විනාශ වෙන ස්වභාවය, එහෙම නැතිනම් හට ගන්න ස්වභාවයේ පිරිහීමකට ලක් වෙන ස්වභාවය කියලා මේ නාම ධර්මවල තියෙන වෙනස්කම් ටික හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අශෘතවත් පුතක් යන නිසා. ඒ පිළිබඳව අවබෝධයක් ලබන්නට කොහෙත්ම හේතු නැහැ කියලා පෙන්නනවා. නමුත් අශෘතවත් වූ පුතග්ජනයාටත් පැහැදිලිව පේනවා මේ කයේ යම් ස්වභාවයකට වෙනස් වීමකට ලක් වෙන කාලයකදී එහෙම වෙනස් වෙනවා කියලා. ඒක තරුණ කාලෙදී පේන්නේ නැති වෙයි.
මැදි වයසදී පේන්නේ නැති වෙයි. හැබැයි වයසට ගියාම මේ කය අබල දුබලකම් ඇති වෙන කාලේ වකවානුව වෙනකොට ඒක નિરાයාසයෙන්ම දකින්න පුළුවන් බවට පත් වෙන දවසක් එනවා. එදාට ඒක දකිනවා. හැබැයි මේ දකින්නේ යථාර්ථය අවබෝධ කරගත්තා වූ නුවණකින් නම් නෙමෙයි. ඒ ස්වභාවයෙන්ම තේරෙන නුවණක් එදා ඒ වෙනකොට අසෘතවත් පෘථග්ජනයාට තියෙනවා. හැබැයි ඒක මේ ශාසනයේ කතා කරන නුවණ හැටියට පැහැදිලි කරන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ කාරණා දෙක මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ හරි ලස්සන උපමාවක් මේ නාම ධර්මයන්ගේ ස්වභාවය තේරුම් ගන්නට. බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන උදාහරණය එහෙම නැතිනම් උපමාව ඔබ නිතර මේක තමන් ළඟ මතකයේ තබා ගන්න මේක හරි වටිනා උපමාවක්. හිතේ ස්වභාවය විස්තර කරලා දෙන්නට ගන්නා වූ උදාහරණයක් මේ උපමාවක්. හිතේ ස්වභාවය කොයි වගේද කියලා බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මහා වනයේක හැසිරෙන වඳුරෙක් කොයි විදිහද මේ වනය තුල එහෙම නැතිනම් මේ මහා කැලේ ගමන් කරන්නේ කියන එක පිළිබඳව. වඳුරාගේ ස්වභාවය තමයි අත්ෙන් අත්තට පැන පැන මේ කැලේ පුරාවට ඇවිදින එක, ගමන් කරන එක. අත්තකින් තවත් අත්තකට පණිනවා, ඒ අත්ෙන් තවත් අත්තකට පණිනවා. මේ විදිහට අත්ෙන් අත්තට අත්ෙන් අත්තට මාරු වෙවි මේ සතා මුළු කැලයක් පුරාවට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට මේ පණින අතු අතර ශක්තිමත් අතු තියෙනවා. ඒ වගේම ශක්තිභාවයෙන් අඩු අතු තියෙනවා. විවිධ විදිහේ අතු තියෙනවා. මේ අතෙන් අත්තට මාරු වෙවි මේ සතා මේ මුළු කැලේම ගමන් කරනවා. මෙන්න මේ වගේයි කියලා පෙන්නවා බුදුරජාණන් වහන්සේ මේ නාම ධර්මවල ස්වභාවය. එහෙම නැතිනම් මේ හිතේ ස්වභාවය. එකක් අතහරිනකොට තව එකක් අල්ල ගන්නවා. අර වඳුරගේ ස්වභාවය තමයි ඉන්න අත් අතහැරලා තව අත්තකට පණින්න ඕනේ අතහැරලාමයි. ඒ අත් අල්ල ගන්නකොට කලින් හිටපු අත්ෙන් මිදිලාමයි. ඒ නිසා අත්තක් අතහැරලා තව අත්තක් අල්ල ගන්නවා. ඒ අල්ලගත් අතහැරලා තව අත්තක් අල්ල ගන්නවා. වඳුරගේ ගමන් මග එහෙමයි. ඒ වගේ මේ හිතේ ගමන් මගත් ඒ විදිහයි කියලා පෙන්නනවා. හිත එකක් අල්ලගෙන උපදිනවා, ඒක අතහැරලාමයි ආය නැවත අලුත් එකක් අල්ලගෙන උපදිනවා. මේ විදිහට ධර්මතා ටික මෙතන හටගන්නකොට ඒ හටගන්න එක අල්ල ගන්නවා. ඒක අතහැරලා තවත් අලුතෙන් දෙයක් හටගන්නකොට ඒක අල්ල ගන්නවා. මේ විදිහට එකින් එකට මාරු වෙවි තමයි මේ හිත උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ලස්සන උපමාව ඔබේ ජීවිතයේ මතකේ තියාගන්න කියලා මම ඔබට මතක් කළේ. අපිටත් මේ හිත දිගටම පවතින හිතක්, එක දිගටම ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙන දවස වෙනකම්ම එක දිගටම පැවතිච්ච හිත නෙමෙයි මේ තියෙන්නේ. අරමුණක් ගානේ ඇති වෙලා නැති වෙලා යන සිදුවීමක් මේ තියෙන. නමුත් මේක කවදාකවත් ආශෘතවත් වූ පෘථග්ජනයෙකුට නම් හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙමනම් මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයෙකුට පමණමයි. මේ හිත අරමුණක් පාසා වෙනස් වෙන ස්වභාවය තේරුම් ගන්නට නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නටම ඕනේ. එහෙම නැතිනම් ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුගෙන් අහලා දැනගත්ත ඒ පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක් වෙන්නට ඕනෙමයි. කල්යාණ මට්ටමේ පෘථග්ජනයෙක් වෙන්නට ඕනේ. යහපත් පැත්තට නැඹුරු වෙච්ච පෘථග්ජනයෙක් වෙන්නට ඕනේ. එහෙම නැතිනම් ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මේ දහම් පණිවිඩය අහලා දැනගත්ත කෙනෙක් වෙන්නට ඕනේ. එහෙම නැතිනම්
මේ කියන අර්ථයන් වටහා ගැනීමට අවබෝධ කර ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් මෙතනදී අපිට පැහැදිලි කරනවා මේ රූපය වේදනාව සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහේ දෙකට බෙදනවා නාම ධර්ම සහ රූප ධර්ම කියලා. එහෙමනම් මේ රූප ධර්මයන් පිළිබඳව තියෙන මේ වෙනස්කම කැඩෙන බිඳෙන විනාශ වෙන ස්වභාවය අසෘතවත් පෘථග්ජනයෙකුටත් දකින්න පුළුවන් දැකලා උකටලී වෙන්න පුළුවන්. ඒ වගේම ඒට තණ්හා එහෙම නැතිනම් කැමැත්ත ආසාව ඇති නොවේ ඉන්න විදිහට ඒ මිදෙන්නත් පුළුවන්. මිදෙන්න කැමැතිකමකුත් ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඇති වුණා කියලා ඒ කෙනා ධර්මය අවබෝධ කරගත්තා කියන ගණයට යන්නේ නැහැ. දැන් මේක අපිට මිනුම් දණ්ඩක් විදිහට තියාගන්න වෙනවා. මොකද්ද මිනුම් දණ්ඩ? අපිත් අද ධර්මය ශ්‍රවණය කරලා දහම් කරුණු අහගෙන අපි ඒ ගැන විමර්ශනය කරන්න ගියාම, එහෙම නැතිනම් නුවණින් හොඳට විමසන්න ගියාමත් අපේ නුවණටත් අපි උත්තරේ ලබා දෙන්නේ අර අසෘතවත් වූ පෘථග්ජනයා ලබන මට්ටමේ දැනුම් පරාසයක්ද, එහෙම නැතිනම් ඒ තේරෙන මට්ටමක්ද කියන එක අපි වෙන් කරලා හඳුනා ගන්නට වෙනවා. එහෙම නොවුනොත් අපි ධර්මයේ මෙනෙහි කරනවා කියලා හිතාගෙන, ධර්මයේ අවබෝධයෙන් දකිනවා කියලා හිතාගෙන අර අසෘතවත් පෘථග්ජනයා දකින මට්ටමම දැක්කොත් ඔහු සහ අපි අතර කිසිදු වෙනසක් නැති වෙනවා. කිසිදු නුවණක් ලැබිලා නැහැ කියන එකෙන් තේරුම් ගන්නට පුළුවන්කම වෙන්නට ඕන. එනිසා මම මේ කියන කාරණේ ඔබට ආందోලනාත්මක අදහසක් වෙන්න පුළුවන්. නමුත් මම මේ කතා කරන්නේ සූත්‍ර ධර්මයේ තුල අන්තර්ගත වෙන කාරණාව පෙන්වන්නට ඕන නිසායි. අපි රූපයක තියෙන ස්වභාවය තේරුම් ගන්නට නම් මේ සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච මේ රූපය වයසට යනකොට තමයි මේ රූපය වෙනස්කම් වලට ලක් වෙන්නේ. විශේෂ වෙනස්කම් වලට පත් වෙන්නේ. කෙස් ටික සුදු වෙනවා, හම රැලි වැටෙනවා, දත් ටික හැලිලා යනවා, ඇස් පේනීම අඩු වෙලා යනවා, කන් ඇහිම අඩු වෙලා යනවා කියලා මේ විදිහට කයේ යම් වෙනස්කම් ටිකක් අපි දකින්න උත්සාහවත් වෙනවා නම් මම ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. මේ කයේ යථාර්ථය තේරුම් ගන්නට එහෙමනම් හැම කෙනෙකුටම වයසට යනකම් ඉන්න වෙනවා. මේ කයින් මිදෙන්න නම්, කය යථාර්ථය වටහා ගන්නට නම්, කය කෙරෙහි තියෙන යම් කෙලෙසයක් තියෙනවා නම් එයින් මිදෙන්න, කය පිළිබඳව මනා අවබෝධයක් ලබන්න නම් අවමයෙන් අවුරුදු 60-70කටත් එහා වයසට යන්නට සිද්ධ වෙයි. මොකද කෙස් ටික සුදු වෙන්න ඕනේ, හම රැලි වැටෙන්න ඕනේ, දත් ටික හැලෙන්න ඕනේ, ඇස් පෙනීම කන් ඇහිම දුර්වල වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි ඒක යථාර්ථයක් බවට පත් වෙන්නේ. එහෙමනම් නිවන් දකින්නට ඔය මතයේ ඉඳගෙන, ඔය කියන දර්ශනයේ, ඔය කියන අදහසේ අවබෝධයේ ඉඳගෙන නිවන් දකින්න නම් අනිවාර්යෙන් මේ කය වැරහෙනකම් වයසට යනකම් වෙනවා ඔය ස්වභාවය දකින්න. මේ අසෘතවත් පෘථග්ජනයා දකින්න ස්වභාවය. නමුත් ඔබ හොඳට කල්පනා කරලා බලන්න, වයස අවුරුදු 7ේදීත් මේ ශාසනය තුල රහතන් වහන්සේලා වැඩ සිටියා. අවුරුදු 7න් සෝහන් වෙච්ච අය ගිහි අය ඒ කාලේ හිටියා. විසාකා මහා උපාසිකාව ගත්තොත් වයස අවුරුදු 7න් සෝහන් ඵලයට පත් වෙනවා. එවනම් පුංචි අවදියේත් මේ රූපයේ ස්වභාවය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්න ඕන. එහෙම ලැබිලා තියෙනවා කියන සාක්ෂිය අපිට තියෙනවා. එහෙමනම් එහෙම නිවන් දකින්න නම් මේ රූපයේ යථා ස්වභාවය තේරුම් ගන්නට නම් අර කියන අසෘතවත් පෘථග්ජනයා දකින්න තැනට එන්න ඕනේ නැහැ. ඊට කලින් මේක අවබෝධ කරගන්න පුළුවන්කම, නුවණකින් දකින්න පුළුවන්කම මේ දර්ශනය තුල පෙන්වලා තියෙන්නට ඕන. එහෙමනම් මේ රූපයේ ස්වභාවය යථා ස්වરૂපය තේරුම් ගන්නවා කියන තැනකින්
අදහස් කරන්නේ මොකක්ද කියන එක අපි මනමින් විමසලා බලන්නට ඕන වෙනවා. එහෙම විමසනකොට තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ පණිවිඩය ලබා දෙන්නේ. මේ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ හට ගැනීම සහ පැවැත්ම සහ ඒ බිඳ වැටීම පිළිබඳව මේ නාම රූප ධර්මයන් වලට එහෙම නැතිනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් වලට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ආධ්‍යාත්මික පැත්තෙන් නුවණින් හඳුනා ගන්නට ඕන කරනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ඒ පිළිබඳ වූ දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කරනවා. ඒ දර්ශනය බිහි වෙන්නේ නිර්මාණය වෙන්නේ ඉදිරිපත් වෙන්නේ පටිච්ච සමුප්පාදයේ හරහා. ඉතින් මගේ මේ උත්සාහය පටිච්ච සමුප්පාදයේ එකින් එක පැහැදිලි කරලා විස්තර කරලා දෙන්නට නෙමෙයි. මොකද ඒකට වෙනම දවසක් වෙනම කාලයක් අවශ්‍ය වෙයි. ඒ නිසා මම මේ වෙලාවේදී මතක් කරන්නට උත්සාහවත් වෙන්නේ මේ රූපයේ ස්වභාවය සහ නාම ධර්මයන්ගේ ස්වභාවය හටගන්නේ කොහොමද? ඒට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ හටගත් ධර්මයේ නැති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව යම් කෙනෙක් අහලා දැනගන්නවා නම් ඒ අහලා දැනගන්නා වූ පණිවිඩය පටිච්ච සමුප්පාද ධර්මයෙන්ම යුක්ත වූ පණිවිඩයක් වෙන්නට ඕනේ. යම් කෙනෙක් ඒක දකිනවා නම් අවබෝධයෙන් ඒ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ වූ අවබෝධයක් වෙන්නට ඕනේ. වෙන කාරණාවක් නෙමෙයි මේ කියන්නේ. යම් කෙනෙක් ස්වභාවයෙන්ම සිද්ධ වෙන සිද්ධිය දැකලා අනේ මෙහෙම වුණා නේද, වයසට ගියා නේද, ලෙඩ වුණා නේද, මරණයටපත් වුණා නේද කියලා දකින තැන ඔබ හොන්තට නුවණින් කල්පනා කරලා බලන්න, එතන තියෙන්නේ පුද්ගලයෙකුට එහෙම වුණා, ආත්මී භාවයකින් යුක්ත වූ කෙනෙකුට එහෙම වුණා කියන අර්ථය අදහසමයි පුතක්ජන කෙනෙකුගේ ස්වභාවය. ඒක නට ඊට වැඩි යමක් හිතන්න දන්නේ නැහැ. ඊට වැඩි යමක් කල්පනා කරන්න නෝන නැහැ. ඊට වැඩි යමක් හිතන්න කල්පනා කරන්න ඒක නට අහලා දැනගත් දැනුමක් නැහැ. එහෙමනම් බෞද්ධය හැටියට ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ පණිවිඩය දැනගත් ශ්‍රුතවත් පිරිසක් හැටියට අපට ඊට වැඩි යමක් ඒ තුල දකින්නට පුළුවන්කම ලැබෙන්නට ඕන. රූපය තුල යම් වෙනස්කම් දකිනවනම් අපිට ඒ රූපය තුලට ආත්මේ බහාලලා ආත්මී වූ පුද්ගලයෙකුටයි මේ ලෙඩ වෙලා තියෙන්නේ, මේ කෙස් ටික ඉදිලා තියෙන්නේ, මේ අහවල් කෙනාගේ කෙස් ටික ඉදිලා තියෙන්නේ, මේ අහවල් කෙනාගේ මේ හැම රැලි වැඩිලා තියෙන්නේ, මේ පුද්ගලයා නේද මේ වයසට ගිහිල්ලා තියෙන්නේ, මේ පුද්ගලයා නේද මේ ලෙඩ වෙලා තියෙන්නේ, මේ පුද්ගලයා නේද මේ මරණයටපත් උනේ කියලා ආත්මී හැඟීම ඒ තුලට බහාලලා බලන ස්වરૂපයක් තියෙනවා නම් අන්න එතන තමයි ගැටලුව විසඳා ගන්නට තියෙන්නේ. තමායයි ගත්ත, තමාගේ ආත්මීයයි ගත්ත මේ රූපය කෙරෙහිත් තමන් දකිනවා නම් දැන් තමන් වයසට ගිහිල්ලා, තමන් දකිනවා නම් දැන් තමන් ලෙඩ වෙලා, තමන් දැන් මරණයට ආසන්නයි, දැන් මේ විදිහට කෙස් ටික ඉදිලා හම රැලි වැටිලා තමන්ගේ කන් ඇහෙන්නේ නැහැ, තමන්ගේ ඇස් පේන්නේ නැහැ කියලා ආත්මී හැඟීම, ඒ ආත්මී ස්වභාවය මේ රූපේට බහාලලා රූපේ තුල වෙනස් වීම ටික දකිනවා නම් ඒ දකින වෙනස් වීම යථාර්ථයෙන් දැකපු වෙනස් වීම නෙමෙයි කියන එක ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකෙට පෙන්වපු පණිවිඩය දැක්කා නෙමෙයි. එහෙමනම් අපිට මීට වැඩිය නුවණකින් දකින්න වෙනවා මේ කියන දර්ශනය. මේ කනගුණ ආහාරයෙන් හැතුණ, එහෙම නැතිනම් මේ සතර මහා ධාතුවෙන් සකස් වුණ මේ රූපකයේ ස්වභාවය රූපකයේ ස්වභාවයේ විදිහටම දකින්නට ඕන. මේ කයේ ස්වභාවයට ආත්මය ගැට ගහලා ආත්මීය කයක් විදිහට දකිනවා නම් ඒ දකින්නෙම අසෘතවත් වූ පුතක්ජනය දකින මට්ටමයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අනාත්මීය වූ රූපයක්මයි අපිට මේ තියෙන්නේ.
අපේ නුවණකට හසු වෙන්නට ඕනේ අනාත්මී වූ රූපේක ස්වභාවය. අද වර්තමානයේ අපි මේ රූපෙ දිහා බලන්නේ ආත්මී වූ රූප ස්වභාවයෙන්මයි. එහෙමනම් ආත්මී වූ රූප ස්වභාවයෙන් අනාත්මී වූ රූප ස්වභාවය වෙන් කරලා බලන්නේ කොහොමද කියන එක පිළිබඳව මම ඔබට කරුණු කීපයක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද අපි භාවනා කරන්න ගියාම, කායානුපස්සනාව කරන්න ගියාම, විශේෂයෙන් අපි මේ කයේ ස්වභාවය ගැන බලනකොට කුණප කොටස් 32 පිළිබඳව ගමු. කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික කියලා මේ විදිහට මේ ශරීරයේ කුණප කොටස් වලින් හැදිච්ච ශරීරය. අද අපි වර්තමානයේ මේක ගැන නුවණින් විමසලා බලන්න යනකොට අපි තමන්ගේ හෝ වේවා තව කෙනෙකුගේ හෝ වේවා කෙස් ටික පිළිබඳව බලනකොට ආත්මී හැඟීමේ ලහම, එහෙම නැතිනම් ආත්මී හැඟීමෙන්මයි බලන්නේ. මේ පුද්ගලයෙකුගේ කෙස් ටිකක් කියන හැඟීමයි. මේ කෙස් ටික පුද්ගලයෙකුගේ කෙස් ටිකක් කියන හැඟීමෙන් බලලා අපි කියනවා කෙස් ටිකේ සත්‍යයේ පුද්ගලයේ නැහැ කියලා. බලන්නෙම පුද්ගල හැඟීමෙන් පුද්ගලයෙකුගේ කෙස් ටිකක් කියන තැනකින්මයි. තමන්ගේ කෙස් ටික කියලා බලලා ඒ කෙස් ටිකේ පුද්ගලයෙක් නැහැ කියලා හිතනවා. තමන්ගේම ලොම් ටික, තමන්ගේම නිය ටික කියන හැඟීමෙන් බලලා එතන සත්‍යයක් පුද්ගලයෙක් නැහැ කියලා බලනවා. එහෙම නැතිනම් කෙනෙකුගේ කෙස් ටික, කෙනෙකුගේ ලොම් ටික, කෙනෙකුගේ දත් ටික කියලා මේ කොටස් ටික බලනවා. බලල ඉවරලා අපි කියනවා සත්‍යයක් පුද්ගලයෙක් නැහැ කියලා. නමුත් පුද්ගල හැඟීම වචනෙන් පුද්ගලයෙක් නැහැ කිව්වට නැති වෙන්නේ නැහැ. පුද්ගල හැඟීමෙන්ම බලලා පුද්ගලයෙක් නැහැ කියලා කිව්වට අපිට යථාර්ථය ඔප්පු වෙන්නේ නැහැ. එහෙමනම් යථාර්ථය ඔප්පු වෙන්නට නම් අපි කොහොමද බලන්නට ඕනේ? සතර මහා ධාතුවෙන් සකස් වෙන මේ කෙස් ටිකට තමයි ස්වභාවයෙන් යුක්ත වූ ස්වභාවය වෙන් කරලා බලන්නට ඕනේ. සතර මහා ධාතුවෙන් සකස් වුන මේ කෙස් ටික සත්වයේ පුද්ගලයෙක් හම්බ වෙනවද කියන එක බලන්නට පුද්ගල හැඟීමෙන් ඒ කෙරෙහි පතිත වෙලා බලන්න එපා. පුද්ගල හැඟීම පතිත කරන්න පෙරත් ඒ කෙස් ටික එහෙම්මම තිබුණා. අපි ඒකට වෙන් වශයෙන් ඔබට තේරෙන්න ඕන නිසා මම ඔබට පුංචි උදාහරණයක් අරගෙන පෙන්වන්නම් මේක තේරුම් ගන්න. අපි ඇස් ඉදිරි පිටට පුටුවක් හම්බ වෙනවා කියන තැනකින් උදාහරණයක් මම ඔබට අරගෙන පෙන්වන්නම්. පුටුවක් තියෙනවා, තියෙන පුටුව දිහා මම බලනවා. බලනකොට මට මේ තියෙන කෑල්ලක් කෑල්ලක් ගානේ මට පේන්නේ. පුටුව ඇඳ පේනවා, පුටු කකුල් පේනවා, පුටුවේ වාඩි වෙන තැන් ටික පේනවා, පුටුවේ හේත්තු වෙන තැන් ටික පේනවා. ඒ වගේම පුටුවේ ශක්තිමත්ත දාලා තියෙන මේ කෑලි ටික වෙන වෙනම අපිට වෙන් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සියලුම කොටස් ටික පුටුවේ කෑලි හැටියටයි පේන්නේ. පුටු කකුල කියන්න පුළුවන්, පුටු ඇඳ කියන්න පුළුවන්. මේ විදිහට පුටුවට අයිති කෑලි ටිකක් පේන්න අපි පුටුව දිහා නැඹුරු වෙලා බලන හැම වෙලාවකම. එහෙමනම් මේ කෑලි එකක් එකක් ගානේ වෙන් වශයෙන් කොච්චර බැලුවත් ඒ සියලුම කෑලි ටික පුටුවේ කෑලි විදිහට පේනවා මිසක් ඒ එකම කෑල්ලක්වත් ලී කෑලි විතරයි කියන තැනකින් පේන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ ලී කෑලි වලින් හැදිච්ච මේ සම්පූර්ණ සමස්ත පද්ධතියම අපි ගත්ත පුටුව කියන දැක්වීමක්, පුටුව කියන හැඟීමක් ගත්තා. ඒ පුටුව කියන හැඟීම ඇතුලේ තමයි අපි මේ කෑලි ටික එකින් එක එකින් එක බලන්නේ. ඒ බලනකොට අපිට පුටුවේම කෑලි ටිකක් වගේ පේනවා මිසක ඒ එකම කෑල්ලක්වත් වින් වෙලා ලී කෑලි ටිකක් කියන තැනකට පේන්නේ නැහැ. මේත් ලී කෑල්ලක්, මේත් ලී කෑල්ලක්, මේත් ලී කෑල්ලක් කියලා ලී කෑලි ටිකක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නෙම පුටුවේ කෑලි කියලා තැනකින්මයි. බලන්න මේක ජීවිතයට යොදලා. මේ කෙස් ගහ, මේ ලොම්, මේ නිය, මේ දත්, මේ සම්, මේ මස්නහර, මේ ඇට ඇට මිදුළු කියලා අපි කොච්චර කිව්වත් මේ කෙනෙක්ගේ කෙස්ලොම් නියද සම්මස්නහර එහෙම නැතිනම් මගේ කෙස්ලොම් නියද
සම්මස්නහර කියලා ආත්මී හැඟීමෙන් පුද්ගල ස්වභාවයෙන්මයි අපි මේ කෙස්ලොන් නියද සම්මස්නහර ටික බලන්නේ. ඒ බලන ක්‍රමේම තියෙනවා මේ කියන දර්ශනීය තුලට ඇතුළත්ම වෙන ක්‍රමයකින් බැලුවා කියන කාරණේ. එහෙමනම් බලන්නට ඕනේ කොහොමද? ලී කෑලි ටිකක් එකතු වෙලායි මේ විදිහට හැඩය හැදිලා තියෙන්නේ. ඒ හැදිච්ච හැඩයේ එකතුවටයි අපි පුටුව කියලා තියෙන්නේ. එහෙමනම් සතර මහා ධාතුව එක හැඩයකට ලක් වෙනවා. ඒ හැඩයට අපි කෙස් කියනවා. සතර මහා ධාතුව තවත් හැඩයකට ගොනු වෙනවා. ඒ ගොනු වෙන හැඩයට අපි කියනවා ලොම් කියලා. සතර මහා ධාතුව තවත් හැඩයකට ගොනු වෙනවා. ඒ ගොනු වෙන හැඩයට අපි කියනවා නිය කියලා. සතර මහා ධාතුව තවත් හැඩයකට ගොනු වෙනවා. ඒ ගොනු වෙන හැඩයට අපි කියනවා දස්ටි කියලා, දත් කියලා. මේ විදිහට සතර මහා ධාතුව ගොනු වෙච්ච රාසි වෙච්ච එක එක හැඩවලට අපි නම් දැම්මා. කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික, සම්මස් නහර, ඇට ඇට මිදුළු ආදී මේ එක එක හැඩවලට තමයි මේ නම දාගත්තේ. සතර මහා ධාතුවෙන් හැදිච්ච හැඩ ටිකට අපි දැම්මා එක එක නම් ටික. සතර මහා ධාතුව රාසි වෙලා හැදෙනවා. එක හැඩයක් අපි මේකට කියනවා නිය කියලා. මේ සතර මහා ධාතුවම රාසි වෙලා තවත් හැඩයකට හැදෙනවා. ඒකට අපි කියනවා දත් කියලා. දත් වලට නිය කියන්නෙත් නෑ, නිය වලට දත් කියන්නෙත් නෑ. මොකද ඒ හැඩයටයි අපි නම දැම්මේ නිය සහ දත් කියලා. මේ විදිහට මේ ශරීරයේ තියෙන කොටස් වෙන් කරලා ගලවලා අයින් කරන්න පුළුවන් කොටස් තියෙනවා. ඒ කොටස් ටික සතර මහා ධාතු රාශි වෙලා වෙන් කරන්න පුළුවන් විදිහට හැදිලා තියෙන නිසා ඒ වෙන් කරන කෑල්ලක් ගානේ අපි මේවට නම් ටිකක් දාලා තියෙනවා. හරියට අර ලී වලින් හදලා කෑල්ල වෙන් කරලා ගලවන්න පුළුවන් විදිහට මේ එක එක කෑලි ටික හදලා ඒ කෑලි ටික ඔක්කොම එකට එකට අලවලා හරි එහෙම නැතිනම් එකට එකට වත්තලා ඇන තියලා හිර කරලා වගේ මේ එක හැඩයක් වෙන විදිහට හදාගත්තාම අපි ඒ හැඩයට කියනවා පුටුව කියලා. පුටුවට හැඩයක්, හැඩයට පුටුවක්. මේ දෙක තමයි අපි කරපු ගනුදෙනු. කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික, සම්මස් නහර, මේ ඇට ඇට මිදුළු ආදී මේ කෑලි ටික ඔක්කොම එකට එකතු වෙලා හැදුන හැඩය. කකුල් හතරකුත් තියෙනවා, වලිගෙකුත් තියෙනවා, අන් දෙකකුත් තියෙනවා නම් අපි මේකට මිනිස්සෙක් කියන්නේ නැහැ. එතන තියෙන්නේ සතර මහා ධාතුවෙන් හැදිච්ච කෑලි ටිකමයි. ඒ හැදුන කෑලි ටිකට අපි කියනවා ගවයෙක් කියලා. හැබැයි එතනත් අපිට පුද්ගල හැඟීමෙන් සත්ව පුද්ගල හැඟීම උපදිනවා. ඔබ හිතන්න කෙස් ටිකක් කොහේ හරි වැටලා තියෙන කෙස් ටිකක් අරගෙන වෙනම විදිහට තියලා, ලොම් ටිකක් අහුලලා අලවලා වෙනම තියලා, නිය ටික වෙන වෙනම තැන් වලින් අලවලා, දත් ටිකක් ඔය වැටලා තියෙන දත් ටිකක් අහුලගෙන අරගෙන වෙනම තැනක තිබ්බොත් මේ විදිහට කෑලි 32 එක එක තැන් වල වෙන වෙනම පිහිටන තැන් වල නැතුව වෙනස් වෙනස් තැන් වල එළුව අපිට ඒක විરૂපී රූපයක් බවට පෙනී පුද්ගල හැඟීමක් උපදින්නේ නැති වෙයි. සත්පුද්ගල හැඟීමකින් අපිට ඒ රූපෙ දිහා බලන්න පුළුවන් කමක් නැති වෙයි. ඒ රූපෙම අපිට අප්‍රසන්න කටුක වූ රූපයක් බවට පත් වෙයි. එහෙමනම් මේ රූපය මේ කෑලි ටික එකතු වෙලා සකස් වෙච්ච රූපෙට තමයි අපි ආත්මී හැඟීම බහාලලා මේ රූපය පුද්ගලයෙක් කියලා ගන්න. එහෙමනම් පුද්ගලයෙකුගේ මේ කෑලි ටික තිබ්බා නෙමෙයි, මේ කෑලි ටිකක් තියෙන තැනකටයි පුද්ගලයෙක් කියලා බැලුවේ. පුටුවට මෙහෙම කෑලි ටිකක් තිබුණා නෙමෙයි, මෙහෙම කෑලි ටිකක් එකට එකතු කරපු තැනටයි අපි පුටුව කිව්වේ කියලා ඔබට තේරෙනවා ඇති මම මේ කියන කාරණේ. ඒ නිසා අපිට ධර්මයේ තුල දකින්න කියලා පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මයකට අනුවයි මේ විදිහට සකස් වෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ ඇති වෙන්නේ
කර්ම විපාකයක් විදිහට. ඒ නිසායි අවිද්‍යා කර්ම නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික ඇති වෙන්නේ. එහෙමනම් පෙර අවිද්‍යා කර්මය නිසායි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික උපදින මේ ස්කන්ධ පංචකය සහ ඒ පැවැත්මක් හටගන්නේ. මේ හටගත් ස්කන්ධ පංචකයට තමයි තණ්හා උපාදාන කියන කෙලෙස් ටික උපදින්නේ. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික මේ ස්කන්ධ ටිකේ උපදිනකොට තමයි සත්පුද්ගල භාවය උපදින්නේ. එහෙනම් සත්පුද්ගලයා උපදින්න පෙර ස්කන්ධ ටික ඉපදිලා තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික ඉපදිලා තියෙන්නේ පෙර ආතුව. පෙර ආතුව ඉපදිච්ච මේ ස්කන්ධ ටිකට පසුව ඇතිවෙච්ච කෙලෙසේකින් තමයි පුද්ගල භාවය උපද්දවන්නේ. උපද්දවපු මේ පුද්ගල භාවය අර ස්කන්ධ ටිකටම පතිත වුණාම ස්කන්ධ ටිකම වෙලා ගත්තාම දැන් මේ ස්කන්ධ ටිකම පුද්ගලයා වෙලා පේනවා. ඒ නිසා රූපයම පුද්ගලයා වෙලා පේනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම ධර්ම ටිකම පුද්ගලයා වෙලා පේනවා. ඒ නිසා නාම රූප දෙකම දැන් පුද්ගලයා වෙලා පුද්ගලයෙකුගේ වෙලා පුද්ගල ස්වභාවයෙන් යුක්ත වෙලා ආත්මී හැඟීමක් මේ තුල පතිත වෙලා. දැන් අපි මේ ගැන විමසන්නේ ආත්මී හැඟීම පතිත වුණාට පස්සේ ආත්මී හැඟීමෙන් පුද්ගලයෙකුගේ කෙස්ලොම් නියද සම්මස්නහර ටිකක් කියලා රූපේ ගැන බලනවා. පුද්ගලයෙකුගේ වේදනාව කියලා වේදනාව පිළිබඳව බලනවා. පුද්ගලයෙකුගේ හිත කියලා හිත පිළිබඳව, එහෙම නැතිනම් විඥානය පිළිබඳව බලනවා. මේ හිතන කල්පනා කරන බව පුද්ගලයෙකුයි හිතන්නේ, පුද්ගලයෙකුගේ හිතටයි මෙහෙම හිතුනේ කියලා නාම ධර්ම ටික පිළිබඳව සංඥා සංකාරයන් පිළිබඳව බලනවා. මේ විදිහට බලන දැක්ම තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය කෙරෙහි ආත්මී හැඟීම බහාලලා ආත්මී හැඟීමෙන්මයි මේ ස්කන්ධ ටික ගැන විමසලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුගේ ජීවිතයකට එකතු වෙනවා නම් එකතු වෙන්නට ඕනේ. මුලේ ඉඳන් පටන් ගන්න කොහොමද? ඵලය නිසා හේතුව බලන්නේ නෙමෙයි යන්නේ. හේතුව නිසායි ඵලය ඇති වුනේ. හේතුව නැති වෙනකොටයි ඵලය නැති වෙන්නේ. එහෙමනම් මේ පුද්ගල භාවයේ ඇති වුනේ ස්කන්ධ ටිකේ කෙලෙස් ටික යෙදුන නිසායි. කෙලෙස් ටික යොදලා නැවත ස්කන්ධ ටිකේ කොච්චර පුද්ගල භාවය නැති කරන්න හැදුවත් කෙලෙස් ටික පතිත වෙලා තියෙන තාක්කල් පුද්ගල භාවය නැති කරන්න බෑ. මොකද පුද්ගල භාවයේ තියෙන්නේ මේ හිතන එකක් හින්ද පුද්ගලයෙක් කියලා හිතුවා නිසා නෙමෙයි, පුද්ගල භාවයේ උපද්දවන්න තියෙන කෙලෙසේ නිසායි. මේ කෙලෙසය මේ ස්කන්ධ ටිකට පතිත වෙච්ච නිසායි. එහෙමනම් අපිට කරන්න තියෙනවා කාරණයක්, ස්කන්ධ ටික වෙනමත් කෙලෙස් ටික වෙනමත් කියලා මේ දෙක ගැන වෙන වෙනම ගවේෂණය කරා. ඒ නිසා හිත පැත්තට නැඹුරු වෙලා ස්කන්ධ ටිකේ ස්වභාවය දකින්න උත්සාහවත් වෙන ගමන් කෙලෙසේ හඳුනා ගන්නට වෙනවා. මේ රූපයේ පැත්තට නැඹුරු කරලා තියෙන කෙලෙසේකිනුයි රූපයේ තියෙන ස්වභාවය පෙන්වන්නේ නැතුව පුද්ගලයෙක් පෙන්වලා තියෙන්නේ. වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මවල තියෙන ස්වභාවයේ පැත්තට නැඹුරු වෙච්ච කෙලෙසේකිනුයි ඒ ස්වභාවය වහලා ඒ තුල සත්පුද්ගලයෙක් පෙන්වලා තියෙන්නේ. ඒ නිසා අපිට දැන් සිද්ධ වෙනවා වැඩ දෙකක් කරන්න. මේ නාම ධර්මයන්ගෙන් සහ රූප ධර්මයන්ගෙන් සැඳුල්ලත් මේ ස්කන්ධ පංචකයට කෙලෙසයන්ගෙන් නිර්මාණය කරගන්නට යෙදුනා වූ සත්පුද්ගල හැඟීම බහාලන්නට බැරි වෙන විදිහට ස්කන්ධයන්ගේ ඇත්ත පෙන්න කෙලෙසය හොඳට ග්‍රහණය කරගන්නට ඕනේ. මෙන්න මේ කෙලෙසේ ස්වභාවය හොඳට අඳුනගත්තාම කෙලෙසේ දුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා රූපයේ ඇත්ත පෙන්වන්නට ඕනේ, වේදනාවේ ඇත්ත පෙන්වන්නට ඕනේ, සංඥා සංකාර විඥාණයන්ගේ ඇත්ත පෙන්වන්නට ඕනේ. ඒ ඇත්ත පෙන්වන්න ඕනේ කෙලෙසේ මිශ්‍ර වෙන්න කලින් තියෙන එකයි ඒකේ ඇත්ත. කෙලෙසේ මිශ්‍ර වෙලා මිශ්‍ර වෙච්ච කෙලෙසයකින් යුක්ත රූපය පෙන්වුවොත් අපිට ඒ රූපේ කොච්චර පෙන්වත් රූපේ ඇත්ත පේන්නේ නැහැ. පේන්නෙම ඒ හිතේ හදාගත්ත කෙලෙසයෙන් මිශ්‍ර වුණාට පස්සේ තියෙන රූපෙමයි. ඒකයි මෙතන සත්වයේ පුද්ගලයෙක් හටගන්නේ කොහොමද සහ සත්වයේ පුද්ගලයෙක් කියන තැනින් මිදෙන්නේ කොහොමද කියන මේ කාරණා දෙකම දැනගන්න ඕනේ.
මොකද මේ ශාසනයේ සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා නැත කියන අන්තයේ උච්ඡේද දෘෂ්ටිය උපද්දවන්නේත් නැහැ. සත්වයක් පුද්ගලයෙක් හැබෑවටම ඇත කියලා සාස්වත දෘෂ්ටිය උපද්දවන්නේත් නැහැ. සත්වයක් පුද්ගලයෙක් හට ගන්නවා නම් හටගන්නේ මෙන්න මේ විදිහටයි. ස්කන්ධ ටිකට විපාක, ස්කන්ධ ටිකට කෙලෙස් ටික යෙදුනහම, ස්කන්ධ ටිකේ කෙලෙස් ටික යෙදුනහම තමයි පුද්ගල හැඟීම එන්නේ. ඒ එන පුද්ගල හැඟීම නැවත ස්කන්ධ වලට පතිත කළාමයි ස්කන්ධ ටිකේ සත්වයක් වෙන්නේ. ඒ නිසා උන හට ගන්න හැටි පින්නවා. ස්කන්ධ ටිකේ ඇත්ත දැක්කහම කෙලෙස් වලට මේ ස්කන්ධ ටිකට පතිත නොවන විදිහට කෙලෙස් ටික නිරෝධ කරපුවාම ස්කන්ධ ටික විදිහට පවතිනවා. කෙලෙස්ය නිරෝධ වෙච්ච නිසා ඒ නිරෝධ වෙච්ච මට්ටමින් ආපහු ස්කන්ධ කෙරෙහි සත්ව පුද්ගල භාවයෙන් පතිත කරන්නට ධර්මතාවයක් උපදින්නේ නැහැ. ඒ නිසා ස්කන්ධ ටික හැබෑම ස්කන්ධ ටික බවට පත් වෙනවා, පිරිසුදු ස්කන්ධ ටිකට බවට පත් වෙනවා. එතනදි මේ ස්කන්ධ ටිකේ සත්ව පුද්ගල භාවයෙන් දැකපු වැරදි දැකීමකට ඉඩක් නැහැ. ඒ නිසා අන්න සත්ව පුද්ගල භාවය ලිහිලා යනවා. හේතු නිසා සත්ව පුද්ගල භාවය හට ගන්නවා. හේතු ටික ලෙහෙනකොට සත්ව පුද්ගල භාවය ලිහිනවා. මේ පටිච්ච සමුප්පාද න්‍යායය. මේ න්‍යායයෙන් තුලින් තමයි දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා. ඒ පහළ වෙලා පෙන්නන මේ දර්ශනය දැනගත්ත කෙනෙක්, අහලා දැනගත්ත කෙනෙක්, නුවණින් මෙනෙහි කරන කෙනෙක් තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. අන්න ඒ කෙනා එතකොට දකින්නේ පුද්ගලයෙක් වයසට ගියා නෙමේ, රූපේම වයසට යන ස්වභාවය. පුද්ගලයෙක් ලෙඩ වුණා නෙමේ, රූපේම ලෙඩ ස්වභාවයට පත් වෙන ගතිය. පුද්ගලයෙක් මරුණා නෙමේ, රූපේම බිඳ වැටීමකට ලක් වුණා කියන රූප ධර්මතාවයේ තුල තියෙන යථාර්ථයම දකිනවා. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ විදිහට දකිනකොට ආශ්‍රුතවත් පුතක්ජනයා දකිනවා, ලෙඩ වෙන එක දකිනවා, වයසට යන එක දකිනවා, මරණයට පත් වෙන එක දකිනවා. හැබැයි ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, මරණයට පත් වෙන්නේ පුද්ගලයෙක් විදිහටයි දකින්නේ. මම ලෙඩ වුණා, මම වයසට ගියා, මම මරණයට පත් වුණා. මගේ කෙනෙක් අම්මා හෝ තාත්තා හෝ වේවා යම් පුද්ගලයෙක් ලෙඩ වුණා, වයසට පත් වුණා, මරණයට පත් වුණා කියලා දකිනවා. මේ දකින ස්වභාවය පුද්ගල ස්වභාවයෙන් දකින දැක්මක්. ඒ නිසා මේ කෙනාගේ ජීවිතය තුළ යථාර්ථයේ තේරුම් ගන්නට නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. මං හිතන ඔබට මේ කියන දහම් කරුණ පැහැදිලි ඇති කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඔබ හැම දිනෙකටම මේ උතුම් ධර්ම දේශනාව ජීවිතයේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙන්නටම උපකාර වේවා කියලා ආශිර්වාද කරමින් අදට දේශනාව මෙතකින් සමාප්ත කරනවා. මේ පිළිබඳව කතා කරපු කාරණයේ පිළිබඳව යම් ගැටලුවක් ඔබට තියෙනවා නම් විනාඩි කීපයක අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ඔබට ඒ පිළිබඳව තියෙන ගැටලුව කතා කරන්න. සාදු සාදු සාදු. ස්කන්ධයන්ගේ අනාත්මීය වූ ස්වභාවයෙන් ස්කන්ධයන්ගේ යථා ස්වභාවය නුවණින් විමසා බලමින් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳව ගම්භීර ධර්ම දේශනාවක්කට අපට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා. ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසලක් පත්වේවා. ස්වාමින් වහන්ස, පින්වතුන්ට ගැටලු තිබේ නම් තමන්ගේ මයික්‍රෝෆෝනය අන්මියුට් කරලා දේශකයාණන් වහන්සේ වෙත යොමු කරන්න පුළුවන්. ඉන්දිරා මහත්මිය, ඔබතුමියට ප්‍රශ්නයක් තිබේද? ගැටලුවක් තිබේ නම් යොමු කරන්න. ඒුවන් සරණයි ස්වාමින් වහන්සේ, මේ මට දැනගන්න පුළුවන්ද මේ සූත්‍රයේ නම් මොකද කියලා? සූත්‍රයේ සංයුක්ත නිකායේ අභිසමයේ සංයුක්තයේ මහාවග්ග කොටසටයි තී අසුතවන්තු සූත්‍රය. නැයි මම පොතත් එක්කම කියන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ දෙවෙනි පොතේ 149 වෙනි පිටුව. බොහොම පින් ස්වාමීන් වහන්සේ, සුවපත් වෙලා. ස්වාමීන් වහන්සේ, ප්‍රතින ප්‍රශ්නයක්. මේ ස්වාමීන් වහන්සේ මේ දේශනාව ආරම්භයේ ප්‍රකාශ කළා, මේ මම කියන්න යන්නේ මේ සක්කාය දිට්ඨිය ගැන
විස්තරයක් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ක්‍රමයක්. ඒ කියන්නේ බෝවන්සේ දැන් මෙතෙක් මේ දේශනා කළ පරිදි සක්කාය දිට්ඨිය කියන හැඟීමට හේතුව අප තුළ ඇති වූ මේ ක්ලේශයන් නිසායි. ඒ ක්ලේශයන් දුර කරගන්න අපිට පුළුවන් හැකි වුණොත් අපි ඒ දසයෝජන සංයෝජන ධර්මයන්ගේ ප්‍රථම සක්කාය දිට්ඨිය කියන ධම්මෙන් අපි මිදෙනවා. ඒ පහරි ස්වාමීන් වහන්සේ. ඔව් එතනදී මම මෙහෙම පැහැදිලි කරන්නම් තව පොඩ්ඩක්. සක්කාය සහ සක්කාය දිට්ඨිය කියලා කාරණා ධර්මතා දෙකක් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ කියන නම. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට තණ්හා කරලා ඒ ස්කන්ධ පංචකයේ උපාදාන වශයෙන් ගත්තාම අපිට කියනවා සක්කාය කියලා. ඒ උපාදානස්කන්ධයේ පිළිබඳව ආපහු වැරදි දැකීමකින් ඒ ස්කන්ධ දිහා බලන පුද්ගල හැඟීමේ පුද්ගල හැඟීමකින් ස්කන්ධ දිහා නැවත බලන නිසා ස්කන්ධ ටික පුද්ගලයා විදිහට පේනවා. ඒක තමයි වැරදි දැකීම කියලා කියන්නේ. ඒකට කියනවා දිට්ඨිය කියලා. එතකොට මම මේ කතා කළේ ඒ පිළිබඳව පොඩි කාරණාවක් අරගෙන, නමුත් ඕකේ දීර්ඝ විස්තරයක් තියෙනවා. සක්කාය දිට්ඨිය පෙන්නවා විෂයාකාරයක සක්කාය දිට්ඨිය කියලා. ඒක නමුත් මම එකයි මතක් කළේ ඒක ගැන දීර්ඝව කතා කරන්න වෙයි දේශනාවක් විදිහටම. නමුත් අපේ ගෞරවනීය මාංකඩල සාන්නාසේ දේශනාවක් කරලා තියෙන නිසා මම හිතනවා වඩා සුදුසු ඒ සක්කාය දිට්ඨිය පිළිබඳ උන්වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරනවා නම්. මොකද ඒකේ මම සක්කාය දිට්ඨිය පිළිබඳව විතරක් නෙමෙයි අර වර්තමානයේ අපි මේ කරන භාවනා ක්‍රමවේදයේ තුල තියෙන අඩුපාඩුව තමයි මම පෙන්වලා දෙන්න ගොඩාක් උත්සාහවත් උනේ. මොකද රූපයේ ඇත්තම රූපයේ තුල වේදනාව සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ ඇතුලේ පුද්ගලයෙක් ඉන්නවා. ඒ ඉන්න පුද්ගලයෙකින් අයින් කරන්න ඕනේ කියන එකක් නෙමෙයි ඇත්තටම තියෙන්නේ. ස්කන්ධ ටික කෙරෙහි මානසික මට්ටමින් කෙලෙසයකින් හදාගත් කෙලෙසයක් තමයි පුද්ගල භාවය කියන්නේ. ඒ කෙලෙසය මේ ස්කන්ධ ටිකට පතිත වුණාම තමයි වැරදි දැකීමක් උපදින්නේ. ඒකට කියනවා දිට්ඨිය කියලා. ස්කන්ධ ටික උපාදාන කරගෙන තණ්හා උපාදානයන්ගේ කෙලෙසුන්ගෙන් උපාදාන කරගත්තාම ඒ ස්කන්ධ ටික දිහාට නැඹුරු වෙලා බලනවා වැරදි දැකීමකින්. ඒ දකින දැකීම තමයි අපි අයින් කරගන්න ඕනේ සක්කාය දිට්ඨිය අයින් කරනවා කියලා. ඉතින් ඇත්තටම කරන්න ඕනේ හිත පැත්තේ හදපු කෙලෙසයෙන් බලන වැරදි දැක්මයි අයින් වෙන්නේ සක්කාය දිට්ඨියේදී. හදාගත්ත සියලුම කෙලෙස් ටික දුරු වෙච්ච දවසට පිරිසිදු ස්කන්ධ මට්ටමකටපත් වෙනවා. එදාට කියනවා ක්ලේශ පරිනිර්වාණය කරලා රහත් භාවයටපත් වුණා කියලා. අර ස්කන්ධයාගේ පිරිසිදු ස්කන්ධයාගේම බිඳවැටීමෙන් මරණයටපත් වෙන එක අපි කියනවා ස්කන්ධ පරිනිර්වාණය කියලා. එදාට සම්පූර්ණයෙන්ම මේ පරිනිර්වාණයකටපත් වෙනවා. ක්ලේශ පරිනිර්වාණයක් සහ ස්කන්ධ පරිනිර්වාණයක් කියලා දෙකක් අපිට පෙන්වන්නේ ඒ නිසා. සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ පරිනිබ්බාන දෙකක් පෙන්වන්නේ ඒ හිඳ. මම ඊතරේ පැහැදිලි ඇති කියලා හිතනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ තමයි පැහැදිලි. හොඳයි එහෙනම් කාල වේලාවෙ හැටියට අපි වැඩසටහන මෙතකින් සමාප්ත කරමු. අද දවසේ අප මේ විදිහට ධර්මානුශාසනාව සිද්ධ කරලා ජනිත කරගන්න චේතනා අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය විශේෂයෙන්ම පින් කැමති සියලුම දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ව ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා. ඒ පින් අනුමෝදන් වෙන දෙවියන්ගේ දේව ආශිර්වාදය මේ සියලුම දෙනාට ආශිර්වාද කරත්වා කියන අදහසින් අපි සාදු කියලා දෙවියන් පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම සිද්ධ කරගන්න තියෙන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාට අපි අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ සත්පුරුෂ අදහසින්ම සිහිපත් කරන්නට ඕනේ බෞද්ධ මාත්‍රිචාලයේ නිර්මාතෘ, ඒ වගේම ලන්ඩන් නුවර සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ, අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ මතක් කරන්නට ඕනේ. උන්වහන්සේටත් අපි මේ වෙලාවේ විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද දායකත්වයේ දරණ චාන්දනී කළුගම්පිටිය ඒ මාතාව නමින්
ඒ පවුල් වලට සහ සම්බන්ධව මියගිය යම් ඥාති පිරිසක් ඉන්නවා නම් ඒ හැම දිනාටම සම්බන්ධ වුණ මේ සියලුම දෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් විශේෂයෙන්ම මේ වෙනකොට ලෝකයේ පුරා විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා පවතින මේ COVID-19 වෛරසයෙන් මිය පරලොව යන සියලුම දෙනා අපේ ඥාතී නොවුනත් ඒ ඥාතිත්වයෙන් සිහිපත් කරලා ඒ හැම දිනාටමත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරමු. යම් විදිහක දුකක නම් ඒ දුකින් අත මිදිලා සැපවත් වේවා. ඒ ආයත ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා මියගිය හැම දිනාටත් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තිය බලයෙන් අපිට ධර්මයෙන් අර්ථයෙන් නිරන්තරයෙන් යහමග යන්නට මඟ පාදන සත්පුරුෂ අදහසින් මේ සිහිපත් කරන්නට ඕන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදිහට ධර්මාචාර්යයන් වහන්සේ මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේ එවැගේම නන්දරතන ස්වාමින් වහන්සේ එවැගේම සුදස්සන හාමුදුරන් වහන්සේ එවැගේම කොත්මලේ කුමාර කශ්‍යපණිත හාමුදුරන් වහන්සේත් මේ වෙලාවේ මතක් කරනවා එවැගේම විශේෂයෙන්ම පිටිකල ස්වාමින් වහන්සේත් සිහිපත් කරන්නට කියලා මතක් කළා එවැගේම මතක් කරන්නට ඕනේ සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ලන්ඩන් නුවර සාකාවේ වැඩ ඉන්න මඩුගල්ලේ මහානාම ගෞරවනීය ස්වාමින් වහන්සේ එවැගේම අපරැක්කේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නය මේ වෙලාවේ සත්පුරුෂ අදහසින් සිහිපත් කරනවා එවැගේම දායකත්වයේ දරනු ලබන චාන්දනී කළුගම්පිටිය ඒ මෑණියන් සිහිපත් කරනවා එවැගේම විශේෂයෙන්ම නොවැම්බර් 1 වෙනිදාට උපන්දිනයේ යෙදුන ඒ සුජිත් දිසානායක ඒ මහත්මාණන්ටත් එවැගේම දොන් රත්නායක මහත්මයා දොන් රත්නායක මහත්මිනිය එවැගේම ඒ මදුරිකා ඒ මහත්මිනිය ඇතුළු මේ පින්කමට මේ වැඩසටහන සම්බන්ධ කරන්නට ඒ සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරමින් ඒ තාක්ෂණික කටයුතු සිද්ධ කරමින් ඒ සම්බන්ධ වුණ නම් සදහන් නොකළ ඒ සියලුම දෙනාටත් ඔබ අප හැම දෙනෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුණ ධර්මය උතුම් පාරමිතා ධර්මයක් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න සම්ම දිනාටම සම්මාදී සාදු 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 දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා තුසිතා මහත්මියට වෙත යොමු වෙනවා අපි දැන් හැම දිනාටම තෙරුවන් සරණයි. අද දින දේශකයාණන් වහන්සේ අවසරයි නම කියන්නට ගෞරවනීය බලංගොඩ ධම්මහදේ ආරණ්‍ය සේනාධිපති ගෞරවනීය පල්වස්සැරේ සදාතිස්ස ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ දායක දායිකාවන් වෙනුවෙන් අද දින ශ්‍රී ලංකාවට මේ වර්ෂාව පවතින වේලාවේ ඉතාම අසීරු වේලාවේ අපහට ඉතාම අර්ථවත් ධර්ම දේශනාවක් දේශනා කරනු ලැබුවා අසුතවත් සූත්‍රය ආශ්‍රය කරගෙන සාස්තුත උත්තේද දෘෂ්ටියෙන් මිදිලා හේතුඵල න්‍යාය අවබෝධ කරගන්නා ආකාරය ඉතාමත් විස්තරාත්මකව අපට ඔබ වහන්සේ දේශනා කරනු ලැබුවා ඒ කුසල් බලයෙන්ද අප ධර්ම ශ්‍රවණයෙන් රැස් කළ කුසල් බලයෙන්ද ධර්ම දානීය දුන් කුසල් බලයෙන්ද ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට සාසනික කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේ පතන්නා වූ උතුම් බෝධියකින් සුවස්තේම නිවන් අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතු පාරමිතාවක් වේවා. ඔබ වහන්සේව මෙලවට ජනිත කළ දෙමව්පියන්ටද ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටද එලෙසින්ම මේ කුසලය අනුමෝදන් වේවා. ඔබ වහන්සේගේ මියගිය ඥාතීන්ටද නිවන් සුවය පිණිසම මේ පින් අනුමෝදන් වේවා. එවගේම ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ හා බෞද්ධා නාලිකාවේ නිර්මාතෘ අපවත්ති වදාළ ගෞරවනීය කුසලධම්ම ස්වාමීන් වහන්සේට
පතන්නා වූ සම්බුද්ධත්වයට පත්වීම පිණිසද මේ කුසල් හේතු පාරමිතාවක් වේවා. ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී මඩුබල්ලි මහානාම ස්වාමීන් වහන්සේටද අපරක්කේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටද දැනට අසනීපයෙන් සිටින පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝකවාසී මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී චිරජීවනය පිණිස මේ කුසල් හේතු පාරමිතාවක් වේවා. උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වේවා. තාක්ෂණයෙන් උදව් උපකාර කර සියලු දෙනාටමද මේ පින නිදුක් නිරෝගී චිරජීවනය පිණිසද උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. ධර්ම දානීය දුන් චාන්දනී කළුගම් පිටිය මහත්මිය ඇතුළු සිය පවුලේ සියලු දෙනාටද ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමද නිදුක් නිරෝගී චිරජීවනය පිණිස මේ උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලිය හේතු වේවා. සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වී පොත් ශාසනයත් ආරක්ෂා කෙරෙත්වා. උතුම් නිවනින් සැනසීම ලබත්වා. මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. එයාගේ පරලෝ ජීවිතය යහපත් වේවා. උතුම් නිවනින් සැනසීම ලබත්වා. තෙරුවන් සරණයි.